ජීව විද්‍යා පාඩම් නිකුත්ුව වහම එතනින් ලබා ගැනීමට දැන්න subscribe කරන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරනකොට හැමදාටම ඔයගොල්ලෝ මේක දිලා තියෙන මලිත් පෙරේරා බාලේ YouTube channel එකත් එක්ක අද අපි කතා කරන්න යන්නේ ශුද්ධ ජීව විද්‍යාවේ තියෙන තවත් කොටසක් අපජලයේ විරියම් කිරීම කියන කොටස කතා කරන්න යන්නේ. අපජලය කියලා කියන්නේ මොකද්ද කියන එක මම නිවල්. අපජලය කියලා ගත්තාන් පස්සේ මේ අපජලය අපිට විස්තරන්න පුළුවන් මිනිසාට හා අනිකු ජීවීන්ට හානිදායක වන කාල පරාසයක් තුල. මිනිසාට අනිකු ජීවීන්ට හානිදායක කාල පරාසයක් තුල ද්‍රව්‍ය ශක්තිය හා ශුද්ධ ජීවි මිනිසාට හා අනිකු ජීවීන්ට හානිදායක පරාසයක් තුල ද්‍රව්‍ය ශක්තිය හා ශුද්ධ ජීවි අන්තර්ගත වෙලා දින ජලය අපි හඳුන්වනවා අපජලය වශයෙන් හඳුන්වනවා. එතකොට මේ අපජලයේ ද්‍රව්‍ය දිනෝ කියලා මම මේ ද්‍රව්‍ය විදිහට දැන් මෙතන කාබනික ද්‍රව්‍ය තියෙන පුළුවන්. රසායන ද්‍රව්‍ය තියෙන පුළුවන්. කාබනික ද්‍රව්‍ය වශයෙන් ගත්තාම පෝෂක තියෙන පුළුවන්. කාබෝහයිඩ්‍රේට් තියෙන පුළුවන්. ඇමිනෝ ආම්ල තියෙන පුළුවන්. ග්ලූකෝස් විදාකාර පෝෂක තියෙන පුළුවන්. තෙල් තියෙන පුළුවන්. තෙල් වර්ග ලේදා ලිපිඩ් ඒවා තියෙන පුළුවන්. රසායන ද්‍රව්‍ය ගත්තාම පස්සේ නයිට්‍රේට් අයන ෆොස්ෆේට් අයන ඔය වගේ මේ දේවල් තියෙන පුළුවන්. ශක්තිය දින බල ගොඩක් වෙලාවට මේක තාප ශක්තිය වගේ දේවල් එහෙම මේ වගේ දගෙන ලැබෙනවා. මොකද කර්මන්ද ශාලා වලින් එයින් පිට කරගෙන පස්සේ ඔය යන්ත්‍ර සිසිලනේ කරන් ලබා ගන්න ජලය මේක එයාටතර ගේනවා. මේ වතුර අධික රස්නයක් තියෙනවා. මේවේ තාප ශක්තිය එහෙම තියෙන්න පුළුවන්. ඊට අමතරව ශුද්ධ ජීවීන් කර්මන්ද ශාලා මේවන්නේ බැසිකලි වලින් ගෙන දාලා නෑන කාමර හෝටල් ඒ හැම දෙයකින්ම ඉවත් කරන ජලය තමයි මේ අපජලය යටතට ගේනවා. මේකේ විවිධාකාර ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන්. විවිධාකාර රෝග පාලදී කරන ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන්. මේ ජලය අපජලය අපි ඍජුවම ස්වභාවික ජල පහර වලට නැත්නම් ස්වභාවික ගංගා ස්වභාවික ඇල්ල දොර වලට එකතු කළොත් තියෙන විවිධාකාර පාරිසරික හානි රාශියක් ඉන්න පුළුවන්. එකක් තමයි මං කිව්ව මේවයි නයිට්‍රේට් ෆොස්ෆේට් දැන් පෝෂක ද්‍රව්‍ය අධික ප්‍රමාණයක් තියෙනවා. එහේ මොන තනිවාරම සුපෝෂණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔයා දන්නවා සුපෝෂණ තත්ත්වයක් ඇති වෙනකොට ජලාශයේ තියෙන නයිට්‍රේට් ෆොස්ෆේට් යන පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යනවා. ඉහළ යන හින්දා මේවා වෙන්නේ මොකද්ද? සයන බැක්ටීරියා එල්ගි ගහණය වැඩි වෙනවා. එහෙම වෙලා මේවා නිර්වායු ඇතුලේ ඉඳ සිනාට මේ හිරුවෙලි ලැබෙන්නේ නැහැ, ඔක්සිජන් ලැබෙන්නේ නැහැ, නිර්වායු ශ්වසනය වෙනවා, ජලජ ජීවීන් මැරෙනවා, අධික දුර්ගන්ධයක් ගැදෙනවා. මේර හොඳම උදාහරණයක් වශයෙන් ගන්න බුණා මීට අවුරුදු 10කට 11කට විතර කලින් මම මතකයිනවා ඔය කොළඹ බීරුවේ ආශ්‍රිත ප්‍රදේශය අධික ලෙස සුපෝෂණයට ලක්වලා තිබ්බ ප්‍රදේශයක් වශයෙන් අපිට සලකා ගන්න පුළුවන්. ඊට අමතරව මේ ස්වභාවික ජලාශය වලට මේ අධික තාපයක් වගේ දින දේවල් එකතු කරොත් එහෙම ජල එකතු කරොත් එහෙම මේ ඉන්න ජලජ ජීවි මිය යාම කර ලක්වෙන පුළුවන්. නැත්නම් මේක දේශික ජීවි සත්තුන් විශේෂ ඉන්න පුළුවන්. ඒගොල්ලෝ මිය යන්න පුළුවන්. නැත්නම් පිට මේ ප්‍රදේශයට ඒගොල්ලෝ ආවේනික වෙන්න පුළුවන්. ඒකට ඒ වගේ විශේෂ කියන එක අපිට නැති වෙලා යනවා. ඊට අමතරව ඒ අවට පරිසර වල ඉන්න මිනිස්සු විදාගන රෝගාබාධ වලට ලක්වෙන්න පුළුවන්. මොකද කියනවා මේ ජලය ඒගොල්ලෝ පරිපෝෂණය කරන්න පුළුවන්. ඒ ජලය පානය කිරීමක් විතරක් නෙවෙයි විවිධාකාර ප්‍රක්‍රියාවල වලදී ජලය පාවිච්චි කරනවා. එතකොට යාලට හානියක් වෙන්න පුළුවන්. ඊට අමතරව අධික දුර්ගන්ධයක් කියන ඇති වෙන්න පුළුවන්. ඊට වශයෙන් ගත්තාම පස්සේ ඒ ජලය පාවිච්චි කරන සත්ත්වය යාලට මේක හානිදායක වෙලා මේ ආකාරයෙන් ගත්තාම මේ අපජලය කියන එක විවිධාකාර හානි පාර්ශ්ව කරන මේක අපිට ලක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ අපජලය කියන එක අදිනකොට ලෝකේ තියෙන සම්මතය තමයි අපජලය කියන දේ කෙලිම ඍජුවම ජලාශ වලට උදාහරණ නෙවෙයි අපජලය යම්කිසි පිරියම් කිරීම කිහිපයකට ලක් කරන්න කියන. මොකද මේ අපජලය කියන එක පිරියමකට ලක් කරොත් එහෙම මේ මං කියපු හානි කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවල හානිවල සිදුවන බලපෑම අඩු වෙනවා. මේ අපජලය පිරියම් කිරීම ගත්තාම මේ අපජලය පිරියම් කිරීම අපිට ප්‍රධාන ආකාර දෙකකට කතා කරනවා. මේ ආකාර දෙකෙන් මේක ලක් වෙන්න ඕනේ. පළවෙනි එක අපි හඳුනන ප්‍රාථමික පිරියම, දෙවෙනි එක අපි හඳුනන ද්විතීක පිරියම් කිරීම කියලා. මේක ගොඩක්ම වාගේ එක්සෑම් එකේ essay paper එකට ගොඩක්ම වැදගත් වෙනවා. මේ ප්‍රාථමික හා ද්විතීක පිරියම් කියන එකෙන් ගොඩක් ලාට MCQ වල අහලා තියෙන ප්‍රශ්නෙක සැල. දැන් අපි කතා කරලා බලමු මොනවා ප්‍රාථමික පිරියම් කියන්නේ මොකද්ද කියලා. පළවෙනි පිරියම මං කිව්වා ආර ප්‍රාථමික පිරියම් කිරීම කියලා. ප්‍රාථමික පිරියම් කිරීමේදී කරන්නේ මේ අපජලය ටික විශාල ටැංකියක වලට එකතු කරනවා. මේ ටැංක් වල එකතු කරලා ආර ජල පිරියම් කළා වගේ තමයි මේක පොඩ්ඩක් වතුර ටික මේක තියන්න දෙනවා. මේ වතුර ටික ගත්තාම මේ වතුර දෙන්න පුළුවන් විශාල පාවෙන් ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. මේ විශාල පාවෙන් ද්‍රව්‍ය අපි කරන්නේ මේක මුලින්ම ඉවත් කරනවා. මේකට විශාල සාමාන්‍යයෙන් අර දැල්ලක් හරි ඒ වගේ දෙයක් දාලා අපි ඉවත් කර ගැනීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ මේ
ජලය දෙනවා මේ ජලය මේ පොඩි පොඩි තවත් රවදින බුලන් ගිලී පාවෙන දේවල් දින්න පුළුවන් ඊට අමතරව යටම ගත්තාම පස්සේ මේ අවසාදිත රවුව තියෙන බුලන් මේ අවසාද රවුව වල පොඩි පොඩි ගල් කැබලි වැලි වගේ දේවල් ඒ වගේ දේවල් දින බුලන් අඩියම ඊට පස්සේ රොන් බොර තියෙන පුළුවන් මේ රොන් බොර ඉවත් කර ගැනීම මේ ගල් වැලි ඉවත් කිරීම වගේ දේවල් සිද්ධ කරනවා මේකෙදි මතක තියාගන්න ඕන ගොඩක් වැඩගත් කිසිදු ජෛවීය ක්‍රියාවලිය පාවිච්චි වෙන්නේ නැහැ ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් යොදාගෙන වගේ අපි කිසිදු ඒක ජෛවීය ක්‍රියාවලිය ජෛවීය ජීර්ණය මෙතන සිද්ධ කරන්නේ නැහැ ඔකම භෞතික ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මෙතනදී අයින්ද්‍රිය ද්‍රව්‍ය 25 35ක් අතර ප්‍රමාණයක් ඉවත් වෙනවා කියන එක කියනවා ඊට අමතරව මේක තෙල් හා ග්‍රීස් ඉවත් කර ගැනීම සිද්ධ කරනවා මොකද තෙල් වගේ දේවල් ගත්තා නම් මේක ජලයේ පා වෙනවා ඉවත් කර ගැනීමත් ලේසි මේකේදී තෙල් හා ග්‍රීස් ඉවත් කර ගැනීම සිද්ධ වෙනවා මේ ආකාරයට ප්‍රාථමික පිරියම් කිරීම කරගන්නවා ඊට පස්සේ අපි ප්‍රාථමික පිරියම් කිරීම ඉවර කරගෙන ඊට පස්සේ මේක ලක් කරනවා දීතික පිරියම් කිරීමට ඒකෙදි කරන්නේ ප්‍රාථමික පිරියම් කිරීමේදී මේ දින ජලයේ පිට ඉවත් කර ගැනීමක් සිද්ධ කරනවා ඒ දින ජලයේ ඉවත් කරගෙන ඒ ජලය තවත් වෙනම එකතු කර ගන්නවා දීතික පිරියම් කිරීම ගත්තාම දීතික පිරියම් කිරීම ආකාර දෙකක් යටතේ අපිට කතා කරන්න පුළුවන් එකක් තමයි සක්‍රීය බොර ක්‍රමය අනික තමයි කාම්දු පෙරහන් ක්‍රමය සක්‍රීය බොර ක්‍රමය අනික කාම්දු පෙරහන් ක්‍රමය මේ සක්‍රීය බොර ක්‍රමය හා කාම්දු පෙරහන් ක්‍රමය කියන දෙකෙන් එකක් මෙතනදී පාවිච්චි කරනවා මේකෙදි කරන්නේ වායු බැක්ටීරියාවන්ගේ මේ ජීර්ණය කිරීම ලක් කරනවා මෙතන අයන්ද්‍රිය ද්‍රව්‍ය ජීර්ණය කිරීමක් සිද්ධ කරන්නේ මෙතනදී වෙන්නේ ශීඝ්‍ර සුද්ධ ජීවීන්ගේ ඔක්සිකරණ ක්‍රියාවලිය තමයි අපිට මේ අවස්ථාවේදී දෙක ගන්න පුළුවන් වෙන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අඩ තේරෙන මම මෙහෙම කියන්න වතුර ටික ජල ටැංකියක් මෙහෙම තියෙනවා ජල මේක අපජලය ටික තියෙනවා මේ මැද්දේ මොකක් හරි මෝටරයක් මොකක් හරි දාලා ඔක්සිකරණ ක්‍රියාවලිය එකක් තමයි පාවිච්චි කරන්නේ ඊට පස්සේ මේක සක්‍රීය බොර ක්‍රමයේදී තමයි මේ ශීඝ්‍ර මේ විමාකර කළ මේ ශීඝ්‍ර වාතනයක් කර ලබා දෙන්නේ එහෙම නැත්නම් කාන්දු පෙරහන් ක්‍රමය පාවිච්චි කරනවා නම් අපි මේක කරන්නේ මේ පඩිකේලියක් ආකාරයේ තියෙන පාෂාණ සත්වක් උඩින් මේ ජලයේ ටික වැටෙන්න සලස්සන එක තමයි කරන්නේ. ඒ කරන්නේ මෙහෙමයි පාෂාණ ද්‍රව්‍ය තට්ටුව මත මේක කාන්දේම සලස්සන එක මේ ගලා යාම වල සලස්සනවා මේ අපජල ටික මේ පාෂාණ තට්ටුව මත ගලා යාමට සලස්සන. ඊට පස්සේ මේ ජලයේදී මේ මත ගලා යන්න ඕනේ. වාට තේරෙනවා මේ මත ගලා යනකොට මේ වාත ශුද්ධ ජීවීන් ඉන්නවා වාතනය අතර බීම වෙලක් වෙනවා. මේ මත ශුද්ධ ජීවීන්ගේ වර්ධනයක් සිද්ධ වෙලා අයින්ද්‍රිය ද්‍රව්‍යව ඔක්සිකරණය කිරීම මෙතනදිත් ලක් වෙනවා. මේක අපි හඳුන්වනවා සක්‍රීය බොර ක්‍රමය කියලා. මේ විදිහට දීතික පිරියම් ක්‍රමය ගත්තාම පස්සේ දීතික පිරියම් ක්‍රමයේදී අයින්ද්‍රිය ද්‍රව්‍ය වලින් 175ක් 95ක් අතර ප්‍රමාණයක් ඔක්සිකරණය ලක්න මේක අතිශය වැදගත් ප්‍රතිශත වැදගත් MCQ වල දීතික පිරියම් කිරීමේදී 175ක් 95ක් අතර ප්‍රමාණයක් ඔක්සිකරණය වීමර ලක් වෙනවා ප්‍රාථමික පිරියම් මේදී අපදාවේ 125ක් 35ක් අතර ප්‍රමාණය ඊට පස්සේ මේ දීතික පිරියම් කිරීම ලක් කරගෙන පස්සේ මේ එන ජලය ටික අපි විෂ බීජ නාශනය කරන ලක් කරන්න ඕනේ මොකද කියනවා නම් තාමත් මේ විෂ බීජ තියෙන්න පුළුවන් විෂ බීජ නාශනය කරද්දී ක්ලෝරින් වගේ දෙයක් මෙතන පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ මේ ජලයේ විෂ බීජ නාශනය කරලා කරලා අපිට පුළුවන් මේක මේ ජලාශ වල ස්වභාවික ජලාශ වල මේ ජලයේ මුදා හැරීමේ හැකියාවක් තියෙනවා කෙසේ නමුත් ඔයාලට තේරෙනවා ඇති මේ පිරියම් දෙකේ දිම ඉතුරු වෙන්න පුළුවන් රොන් බොල් ප්‍රාථමික පිරියම් ඒදි ගත්තාම මම කිව්වා අර රොන් බොල් ඉතුරු වෙනවා රොන් බොල් එකේ මම ඇඳලා පෙන්නුවාට ඒ වගේම මේකේ මේ සක්‍රීය මේවත් මේ මෙලි මම කිව්වා මේ ටැංකිය පාවිච්චි කරන්න පුළුවන් මේ ටැංකිය වල ඉතුරු වෙනවා රොන් බොල් මේ රොන් බොල් ඉතුරු වෙනවා මත මේ රොන් බොල් වල දින ගොඩක් පයින් ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කාබන ද්‍රව්‍ය තියෙන්න පුළුවන් ඊට මොකද වෙන්න පුළුවන් මේ දේවල්
ඊට පස්සේ ජීව වායු නිෂ්පාදනය කරගන්න පුළුවන්. ජීව වායු නිෂ්පාදනය කරද්දී මේ ඉතුරු වෙච්ච රොන්බර මොකද කරන්නේ? ඒවා ටැංකිය වලට වෙනම ටැංකිය වලට එකතු කරලා නිර්වායු ජීරණය සිද්ධ කරනවා. ඊට පස්සේ නියම ස්වභාවයේදී අපි මේ ජීව වායු ගැන කියන කතා කළා මේ පාඩමේදී. අපිට පුළුවන් ජීව වායු ගැන දැනගෙන කරගන්න කියන්නේ අපිට අපි ජනනය කරගන්න මේ තියෙන වායුව හදාගන්න පුළුවන්. මේ හදාගන්න මේ තියෙන වායුව LP ගෑස් වෙනුවට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවට තේරෙනවා මේ අපේ ජලයේ පිරියම් කිරීම සපා ස්වභාවික පරිසරයෙන් ලැබෙන ඒ නිෂ්පා ඒ කර්මාන්තයේ කරන පුද්ගලයාට වාසිදායක වෙනවා. මේකෙදි ඔයාලට තේරෙනවා නේද? ඕන හරි මීතෙන් වායු ගත්තා. මීතෙන් වායු ගත්තෙන් පස්සේ අර ඉතුරු වෙලා තියෙන දේවල් දිනවා. ඒ ටැංකියේ අවසාදිත දිනවා. මේ ඉතුරු වෙලා තියෙන අවසාදිත හොඳ පොහොර జాතියක් වෙනවා. මේ පොහොර අපිට ගුණ ඍජුවම වග මාධ්‍ය සඳහා භාවිත කරන ඒ කියන්නේ කිසිම අපතියමක් ලැබෙන්නේ නැහැ. මේ ඉක්මන පොර වග මාධ්‍ය සඳහා භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ආකාරයට අපි අපජලයේ පිරියම් කිරීම කියන කොටස අවසන් කරනවා. මේක අතිශය වැදගත් ඔයාගේ essay ප්‍රශ්න වලට ඔයා new syllabus එකගෙන ගත්තත් old syllabus එකගෙන ගත්තත් දෙකොල්ලොන්ට මේ ටික තියෙනවා. මේ කරුණු දෙකමයි තියෙන්නේ. අතිශය වැදගත් syllabus දෙකටම. එහෙනම් අපි ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු. ශුද්ධ ජීව විද්‍යාවේ අවසානම කොටස ආහාර හා ශුද්ධ ජීවීන් කියන කොටසෙන් හම්බෙමු.